හැටට වැඩිය අය ඉන්නේ සීයට දා හතරයි. ඒවගේ හැටට අඩු බෝනෝන රෝග තියෙන අය ඉන්නේ සිය තුනක් ිතරේ දෙ එකතුකර පහම දළවශයෙන් මිලියන දෙකයිදසම හතරක් හතත් අතර ජනගානයක් තමයි එතකොට අපි එන්නත් කරනේද ආරම්භ කල ඉස්සලම සෞඛ්‍ය සේවකව සහ සෞඛ්‍යර දැනට දායකත්වය දන හමුදා පොලිස් සහ ඔක්සියන් වැනි සැපයුම් ජාලය ඉන්න අයට තමයි ඉසලම එන්නත් දුන්නේ. ඊළඟ එන්නත් ලබාදීම කළ යුත්තේ. මේ වැඩිහිටි නැත්තන් අපි අවරුදු හැට වැඩි සහ ඒ කිපු කාණ්ඩ දෙකට ඒ කියපු කාණඩ දෙකට එන්නත් කරනය එකලො දැනට මරණ සංඛ්‍යාව සිට අනුවකින් අඩු කරගන්න පුළුවන්දැඟ හාමනේ දසට හතලියයක් පනහක් විතර සංඛ්‍යයක් මෙනන මේ සංක්‍යාව දහයට අඩු සංඛ්‍යාවට සති හතරක් විතර ඇතුලතියනවා. ඒ ආකාරයට එන්නත් කරොත්ේ ගැ පැහදිලි රීමක් කර ඒවගේම තම ගැබණනි මාතාවන්ට එන්නත් කරන අවශ්‍යයිඒවගේම තමයි ආර්ථික වශයෙන් දායකත්වය දෙන පිරිස්සරට අපි එන්නත් ලබාදීම අනිවාර්යම කර්ඩනේ ආර්ථිකය සවිමත් කිරීම සඳහ ඒන්නත් ලබා දීමේද අවුරුදු තිය හැට සීමාවට කියලා ගෙනත් දුන්න මේ යෝජනාවේ කිසිම විද්‍යාත්මක පදනමක් නෑ මොකද හුඟක් ඇඟලුම් කම්හල් වලේ හෙම ඉන්න අයගෙන් සීයට පනස් එකත් පනස් නමයක්ත් ප්‍රමාණයක් ඉන්නේ අවුරුදු තිහට අඩුුවයි. එතකොට ඒ කලාපයට ඒකනේ ඇඟලුම්කම් හක තිය හැට කණ්ඩායමට එන්නත් ලබාදීමනුත් ඒක සම්පූර්ණ ආවරණයක් සියට හැත්තැව්‍යාවවරණය ලැබෙන්න්නේි නෑ ඒක නිසා ඒ ලබා දෙනකොට ඒ කියන ආර්ථික වැදගත් කොටස්සරට ලබා දෙනකොට අවුරුදු දහට වැඩි සියලු දෙනාට වෙන්නත් ලබාදීම කරන්න ඕනි